අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත හැංගි හැංගි බැඳපු වෙස් එලියට සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට ජනතාවගේ අවශ්‍යතා අපි දැන් ඉටු කරගෙන යනවා බලශක්ති ඇමති ලොකුගේ කියයි මේ වැඩි කරපු ගානත් මදි මිල වැඩි කිරීමෙන් උන බලපෑම කළමනාකරණය කරගන්න කණිජ තෙල් සභාපති ජනතාවට කියයි හෝටල් කෑම මිල වැඩි වෙයි බේකරි නිෂ්පාදනත් ඉහළට පාංගඩිය 100ත් 150ත් අතර කිඹුලා 60යි රෝස් පාන් කෑල්ල 50යි පේස්ට්‍රි 100යි මාළු පාන 80යි අපනයන ඉපැයීම් දින 180ක් ඇතුළතේ විය යුතුයි මහ බැංකුවෙන් ගැසට් නිවේදනයක් IMF සහාය ගන්න ශ්‍රී ලංකාව සූදානම්ින් මොඩල් ඇමති බැසිල් නුදුරේදීම ඇමරිකාවට ඊට පෙර ඉන්දියාවට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂය බැගින් වෙළඳ පොලට අදත් ගෑස් පෝලිම් ඩොලරය වැඩි වුණ ගමන් රට ඇතුලේ බහණ්ඩ මිල වැඩි උනේ කොහොමද ජනතාව උද්ඝෝෂණ වලට ලෑස්ති වෙනවා මට කොච්චර අපහාස කළත් මගේ කාලේ මෙච්චර ප්‍රශ්න තිබුණේ නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි සියත නිවස සහ අපේ පන්සල දැන් දේශීය පුවත් ආණ්ඩුවේ උදේ ඉඳන් දරා ගන්න බැරි දේවල් ගොඩක් ජනතාවට දුන්නා අන්තිම අසරණ තැනටයි ජනතාව දැන් පත් වෙමින් සිටින්නේ ඊයේ දවසේ නිමාකලේ මහරෑ 12ට සිපෙට්කෝ ඉන්ධන මිලත් වැඩි කරමින් අද බලශක්ති ඇමති ගාම්නී ලොකුගේ මහතානම් කිව්වේ ජනතාවගේ අවශ්‍යතාවයන් ආණ්ඩුව ඉටු කරමින් සිටින බවයි ඉන්දියාවට ඇහෙන්න ඊයේ මුළු රටම IOC එකට බැන්නා. තෙල් මිල ඉතිහාසයේ වැඩිම මුදලකින් ඉහළ දැමීම නිසා. එතකොට ඊයේ මධ්‍යම රාත්‍රී 12ට විනාඩි 15කට කලින් ඉතිහාසයේ සිපෙට්කෝ වැඩි කළ ඉහළම ඉන්ධන මිලට දැන් කාටද බනින්නේ? ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා කණිජ තෙල් සමාගමට අයත් ඉන්ධනවල මිල ඉහළ දැමීමට කටයුතු කළා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 77කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 254ක් ලෙසයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 75කින්. එහි නව මිල රුපියල් 283ක්. ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 176ක්. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95කින් ඉහළ දැමීමටයි කණිජ තෙල් සංස්ථාව පියවර ගත්තේ. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 254ක් ලෙසයි. අපේ රටේ අද බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහතා. ඔහුට ගොඩක් දේවල් පේන්නේ ඇහෙන්නේ පරක්කු වෙලාද කියන ප්‍රශ්නය ජනතාව නගනවා. මේ ඔහු අද සිදු කළ ප්‍රකාශයයි. මුළු විපක්ෂයත් වෙළඳ ප්‍රජාවත් පෞගේ කාලෙම ඉල්ලීමක් කරා ඩොලරේ පා වෙන්න දාන්න කි. දොස් කිව්ව මුදල් අමතුමාට. සෙන්ට්‍රල් බැංකුවේ ගවර්නර්ට දොස් කිව්වා. නුත් රජයේ කල්පනා කළා පෙරේදා ඩොලර එක පා වෙන්න දාන්න. IOC සමාගම පෙරේදා සියලුම තෙල්වල මිල වැඩි කරා. අවසානයේ අපි තීන්දුව කරා සියල්ලම මිල වැඩි කරන්න. ඊයේ රාත්‍රියේ අපි ඒක ගැසට් කරා. වැඩි වෙන එක නවත්තන්න බෑනේ. මේ ජනතාවගේ උවමනාවල් අපි හැමක්ම දැන් ඉෂ්ට කරගෙන යන්නේ. තව මාස 3-4ක් යනකොට තමුන්නාසර බලන්න පුළුවන් වෙයි මේ අතත්වේ කොහොමද අපි පරිශීලනය කරන්න කියලා. අපි දන්නවා මිල වැඩිවීම යම් ආකාරයක තමන්ගේ එදිනදා කටයුතු වලට බලපෑමක් තියෙනවා. නමුත් ඒක කළමනාකරණය කර ගැනීමක් ජනතාවගේ පැත්තෙන් අපහසුයෙන් හෝ සිදු කිරීමට කටයුතු කරන කියන ඉල්ලීම අපි කරනවා. අපිට යම් අවස්ථාවකදී මේම ඉන්ධන මිල ලෝක වෙළඳ පොලේ සාහන තත්ත්වයකට ආවොත් අපි එහිදී ඒ වාසියත් අපි ලබා දෙන බල. අද දවසේ ඩීසල් ලීටරයකින් රුපියල් 120ක අලාභයක් වාර්තා කරනවා. අපි මේ අවස්ථාවේ ඉන්ධන ඇත්ත වශයෙන්ම වැඩි කරලා තියෙන රුපියල් 55කින් පමණයි. නියමිත විදියට වැඩි කරා නම් අපි රුපියල් 120කින් වැඩි කළ යුතුයි. මේ වෙලාවේදී බරපතල විදියට කර්මාන්තයට මේ ඩීසල් වල බලපෑම ඉන්ධන බලපෑමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා සඳුදා වෙන විට අනිවාර්යයෙන්ම බස් ධාවනය පූර්ණ වශයෙන් නැවතීමට ලක් වෙනවා. සම්පාකාර ඩිපෝ වලින් හරහා පෞද්ගලික බස් අතවලට පැරණි මිලට ඉන්ධන ලබා දෙන්න කටයුතු කරනවා නම් අපි අනිත් දේවල් කොච්චර වැඩි වුණත් කමන්නේ අපි බස් ගාස්තුවක් සංශෝධනය කරන්නේ නැහැ. සානාධාරය නොදුන්නොත් එහෙම අනිවාර්යයෙන්ම බස් ගාස්තු සංශෝධනයකට සන්දාසිට යන්න සිද්ධ වෙනවා. පොඩි මිනිහාගේ වාහනේ තමයි ත්‍රී රෝද රථය. දැන් පළමු කිලෝමීටරයට අවම ගාස්තුවත් අද සිට රුපියල් 80ක් දක්වා වැඩි කිරීමට ත්‍රී රෝද රථ සංගම් තීරණය කළා. IOC එක වැඩි කරේකම මේගොල්ලෝ තීගාන්ට වැඩි කරනවා. අපිට දැන් මේ වෘත්තිය කරගන්න හරි අමාරුයි. මොකද ජනතාව යන්නේ කිලෝමීටර රුපියල් 80ක් සාමාන්‍ය පළමු කිලෝමීටර රුපියල් 80ක් 90ක් දැන් ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඩීසල් වැඩි වෙනාට පස්සේ ඒ සියලුම දේවල් වැඩි වෙනවා.
රුපියල් 50ක් වැඩි කරනකොට රුපියල් 77ක් වැඩි කරලා තියෙනවා. මුදල් ඇමතුමාගේ මොළ 7ක් තියෙන මුදල් ඇමතුමා. අද මේ රට කෙනෙකුට බාර දෙන්න, ඒක ඇමරිකාවට හරි බාර දෙන්න මේ රට කොහොමද අපි ජීවත් වෙන්නේ? අපේ රටේ රාජ්‍ය නායකයෙක් නැහැ, පාලකයෙක් නැහැ, පාලනයක් නැහැ. දැන් ඉන්දියන් IOC එකට ඕනේ විදියට ඉන්දියන් IOC කාරයෝ ඇවිල්ලා ගණන් උස්සනවා. දැන් අපි හිතුවා ත්‍රිවිල් රස්සාව කරන ත්‍රිවිල් යුදුර හැටියට අපි කොහොමද මිනිස්සුන්ගෙන් හයර් එකක් ගන්න? එතකොට අපි කන්නේ බොන්නේ කොහොමද? ඔයාලට ප්‍රශ්නේ විසඳන්න බැයි නම් ඔය මේ ස්නායු මරිච්ච කට්ටිය ඇමතිකම් වල තියාගන්න එපා. මම පොහොට්ටුවට තමයි එදා ඉඳලා දුන්නේ දෙයියන්ගේ නාමයට. බැයි නම් මේක දාලා යන්න ඔයාලා. බලන්න දැන් හැට්කොටියක් ගහගන්න කියලා ආවි දෙසෙට් දෙකේම නැහැ. අපේ ධාඩිය මාංශයෙන් උම් පෝෂණය වෙනවා. මොන කේරණ දේවල් නැහැ. එක සෙට් එකක්වත් දෙන්න යන යන තැන දෙන්න මුන් ඒක මිනිස්සු බූලි හොරකම් කරා. වෙනද රුපියල් 150ට 200ක් තිබේ බූලි. දැන් රුපියල් 800ක් 750ක් 800ක් වෙනවා. ඊයේ දින ප්‍රකාශ කළ පරිදි අද දින බේකරි නිෂ්පාදන සහ හෝටල් වල ආහාර මිල ගණන් වැඩි කර තිබෙනවා. ඒ අනුව පාන් ගෙඩියක් රුපියල් 100ත් 150ත් අතර මිලකට අලෙවි කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ අතර ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිලද වැඩි කර ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ. ඩොලරය ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව අද සිට බේකරි නිෂ්පාදනවල මිල සහ කෙටි ආහාර පානවල මිල වැඩි කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කළා. ඒ අනුව කෑම පැකට්ටුවක් රුපියල් 30කින් වැඩි වන අතර ඊට සාපේක්ෂව අනෙකුත් ආහාරවල මිලද වැඩි කිරීමට හෝටල් හිමියන් ක්‍රියා කළා. කොත්තුවක් රුපියල් 10කින් සහ කෙටි ආහාර රුපියල් 5කින් මෙලෙස ඉහළ ගියා. ඒ අනුව අද හෝටල් රැසක්ම සිය මිල ගණන් මෙලෙස වෙනස් කර තිබුණා. මාළු කෑම 200යි, බිත්තර කෑම 200යි, එළවලු කෑම 180යි, චිකන් කෑම 260යි, පෝක් කෑම 300යි, බීෆ් කෑම 320යි. රුපියල් 20 20 වැඩි කරා. බිත්තර කෑම 180යි වුණන්නේ. මාළු ඇවිල්ලා 200යි, චිකන් ඇවිල්ලා 240යි, බීෆ් ඇවිල්ලා 250යි. ඒත් අපිට ඒ ගානට දෙන්න බෑ. කොත්තු විකුණන්නේ චිකන් එක 300යි නෝමල් එක. බිත්තර කෑම 150 160යි, චිකන් 240යි එම යන්නේ අපි. චිකන් කෑමයක් 250යි, මාළු කෑමකක් 200යි, එළවලු කෑමක් 150යි. තිරිගුපිටි මිල ඉහළ දැමීමත් සමග පාන් නැතුළු බේකරි නිෂ්පාදනවල මිලද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගියා. යනුව පාන් රාත්තලක් රුපියල් 110කටත්, මාළු පාන් ගෙඩියක් රුපියල් 80කටත්, සීනි බනිස් වර්ග රුපියල් 60කටත්, පේස්ට්‍රි වර්ග රුපියල් 100කටත්, පොඩි රෝස් පාන් ගෙඩියක් රුපියල් 50කටත්, බටර් කේක් කිලෝ එකක් රුපියල් 1000කටත් අලෙවි කරන බවයි බේකරි හිමියන් පවසන්නේ. මේ අතර ඖෂධ මිල ගණන්ද 29%කින් ඉහළ දැමීමට ඊයේ දින අවසර හිමි වුණා. කෙසේ වෙතත් ඖෂධ මිල ගණන් වැඩිවනවා නම් වැඩිවිය යුත්තේ තවත් මාස 4කින් බව ඖෂධ වේදීන් පෙන්වා දෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා මාස 4ක ඖෂධ තොග ඔවුන් සතුව තියෙනවා. ඒක නිසා පෞද්ගලික අංශයේ ඖෂධවල හිගයක් ඇති වෙන්නේ නැහැ කියලා. අපි එහෙමනම් කියනවා ඩොලරය 230 උනේ 260 උනේ දැන් දවස් 2 3කට කලින්. එතකොට ඊට කලින් තිබ්බ මිලට ගෙනාපු ඖෂධ නම් මාස 4 ප්‍රකාශ දේශීය සහල් මිලද ඉහළ යා හැකි බව සුළුහා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමේ සභාපති ඩී.කේ. රංජිත් මහතා පැවසුවා. ගොල් මහතුරුන් සහ අනිත් අය මේ අලෙවි කිරීම සීමා කරලා දෙන ඔක්කොම දී ගබඩා කරනවා. ඒ තුල අපිට නිෂ්පාදන කටයුතු කරන්න බෑ. පෞද්ගල මිලට නිෂ්පාදක කරපුවම හාල් කිලෝ එකක් රුපියල් 180ක් වගේ එනවා. නමුත් දැන් අලුතෙන් තත්ත්වලා දෙන තත්ත්වය අනුව ලංකාවේ හාලුත් දුරි සතිය තුල වැඩිවීම ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. වියළි මල්ලේ මේ නෝඩ විශාල වීසෝගයක් අරගෙන තියෙනවා. ඒවා වෙළඳපොළට සාන මිලට නිකුත් කළොත් හාල් මිලේ වෙනසක් සිදු වෙන අඩුවීමක් වෙන්න පුළුවන්. භාණ්ඩයක මිල වැඩි කරනවා කියන වචනය විතරයි අපේ රටේ ඕනේ. ඒ මොහොතේ සිට බඩු මිල වැඩි වෙනවා. පසුගියදා ඇමරිකානු ඩොලරය ඉහළ ගියා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ වෙළඳපළේ තිබුණු දෙස් විදෙස් භාණ්ඩ රසක මිල ඒ සමගම එකවර ඉහළ යාමයි. රට ඇතුලේ තියෙන භාණ්ඩ වැඩි කරන්න ඒ විදිහට පුළුවන්ද?
අපේ රටේ මැති ඇමතිවරු ආයතන සභාපතිවරු සහ නිලධාරීන් ඇත්තටම මොනවද කරන්නේ මේ අය බීරිද ගොළුයිද නැතිනම් ඔල්මාද කාර්යෝද කියලා අහන්න වෙන තත්වයකට අද ඇවිල්ලා ඉවරයි කාගේ පදේටද මේ නටන්නේ මේ එහෙම අහන්න වෙන උදාහරණ දැන් ඩොලර් එක අපේ රටේ වැඩි වෙලා රුපියල් පාවෙන්න ඇරිය කවද්ද දවස විදිහට ගත්තොත් පහුගිය 8 වෙනිදානේ එදා රුපියල් 230ක් වුණා 10 වෙනිදා 260ක් වුණා අද වෙනකොටත් ඒ ගානම තමයි ඩොලර් එක තියෙන්නේ හැබැයි ප්‍රශ්නේ ඒක නෙවෙයි මේ ඩොලර් එක වැඩි වෙලා පැය 24ක් යනකොට රට ඇතුලේ තියෙන හැම බහණ්ඩයකම මිල ඉහළ දාන්න ව්‍යාපාරිකයෝ කටයුතු කළා ඖෂධ පෙත්තේ ඉඳලා අනිකුත් රටට ගෙනාපු ඉදිකටුවේ ඉඳලා හැම බහණ්ඩයක්ම වැඩි වෙන්න පටන් ගත්තා තාම වැඩි වෙනවා එතකොට අහන්න තියෙන ප්‍රශ්න මේවා මේ ඖෂධ ගෙන්නුවේ ඩොලර් එක වැඩි වුණු 8 වෙනිදා රැයින් පස්සෙත් टीवी फ्रिज वॉशिंग मशीन विद्युत उपकरण जंगम दुर्घटना से लंबाडू एप्पल मिदी दोडाम प्यास बे एकी मेकी नोकी बांड गिनावे डॉलर रेक वैडी करुपु गमन महारायद एहम नेत्तां कोहोमद डॉलर रेक वैडी उन गमन म राटिन गिनल्ला अपे राटे तियन बांड एक पार्टम वैडी कराने वैडी वेन्ने රටින් ගෙනාපු බහණ්ඩ විතරක් නෙවෙයි අපේ රටේ නිෂ්පාදනය කරන බහණ්ඩත් ඔන්න වැඩි වෙලා. අපි කියන්නේ බොරු කියලා කියනවනම් ඔය නිලධාරින්ට ඇමතිවරුන්ට පුළුවන් වෙළඳපොළට ගිහිල්ලා බලන්න. ලංකාවේ සියලුම ප්‍රධාන පෙළේ ආයතන විතරක් නෙවෙයි ගමේ ගොඩේ ප්ලාස්ටික් බඩු කඩේ ඉඳලා රුපියල් 50ට 100ට තිබු ප්ලාස්ටික් කෝප්පේ පිගාන රුපියල් 150ට 200ට නැගලා 50000ට 60000ට තිබුණු දුරකතන 75000යි 85000යි අත්තරලෝසු අතටත් වඩා ගණන් දැන් ශීතකරණ වොෂින් මැෂින් ගෘහෝපකරණ විදුලි උපකරණ 30%කටත් 40%කටත් වඩා වැඩි කරලා ඔය ප්‍රධාන පෙළේ ආයතන වලින් අහලා බලන්න ඔන්ලයින් බහණ්ඩ සේවා සපයන ආයතනත් හිතන හිතන විදිහට බහණ්ඩ මිල වැඩි කරලා තියෙනවා දකින්න පුළුවන් යන්න වෙබ්සයිට් වලට අන්න අපි මුලින් අහපු ප්‍රශ්නය මේ නිලධාරීන් මැති ඇමතිවරු මොනවද කරන්නේ? ඇයි මෙහෙම බහණ්ඩ මිල ඉහළ දාන්න දෙන්නේ? අලුතින් රටට ගෙන්වන බහණ්ඩ වලට පනවලා තියෙන සීමා නිසා වගේම ඩොලර් එක වැඩි වෙලා තියෙන නිසා බහණ්ඩ මිල වැඩි කරන්න වෙනවා. ඒක ඇත්ත. ඒත් මේ විදිහට රට ඇතුලේ තියෙන විදේශ රටවලින් ගෙනාපු බහණ්ඩ විතරක් නෙවෙයිනේ අපේ රටේ නිෂ්පාදනත්. මෙහෙම කොහොමද වැඩි කරන්න ව්‍යාපාරිකින්ට අවස්ථාව දීලා මේවා ගැන වග කියන්න ඕන රජය නිලධාරීන් බලධාරීන් බලාගෙන ඉන්නේ. රටකට මෙහෙම යන්න බෑ. පාරිභෝගික කටයුතු ගැන හොයලා බලන ලසන්ත රාජ්‍ය ඇමතිතුමෝ, බන්දුල වෙළඳ ඇමතිතුමෝ, පාරිභෝගික සේවා අධිකාරිය සභාපතිතුමෝ, ඔබතුමන්ලා ඇත්තටම නිදිද? ජනාධිපතිතුමත් පසුගියදා ආර්ථික කමිටුවක් පත් කළා. රටේ පළමුවැන්න, දෙවැනියා, තුන්වැනියා, හතරවැනියා මේ සියලුම දෙනා නියෝජනය කරන වග කිය යුත්තන් 11 දෙනෙක් මේ ආර්ථික කමිටුවට ඇතුළත්. ඔබතුමන්ලටවත් මේ අසාධාරණේ පේන්නේ නැද්ද? ගොඩක් අය කියන්නේ රුපියල පා කරලා බහන්න මිල පා කරලා කියලානේ. ඔව්. එහෙමනම් අපිට කියන්න තියෙන්නේ මේ විදියට ගියොත් රටම ඉක්මනටම ලෝකෙම්ම පා වෙලා එළියටම යන්නටම යයි කියලා. තවමත් රට පුරා ගෑස් පෝලිං ඇතැම් ප්‍රදේශවල ගෑස් මිලදී ගැනීමට ජනතාව අතර තිබුණේ දැඩි තරඟකාරී තත්ත්වයක්. කෙසේ වෙතත් දෛනික ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවය සැලකිල්ලටගෙන අද දින සිට වෙළඳපළට සිලින්ඩර් ලක්ෂය බැගින් මුදා හරින බවයි නිට්‍රෝ සමාගම පවසන්නේ. මේ අතර බලපිටියේ බණ්ඩාරවත්ත ක්‍රීඩාංගණයට පැමිණි ගෑස් රැගත් ලොරි රථයක් අහුගල පොලිසියට රැගෙන යාමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අදත් දිවයිනේ ප්‍රදේශ රසක ගෑස් පෝලිම් දක්නට ලැබුණා. සබයිද දැන් සතුටුද මේම තමයි අතේ නම් පොලිමේ ඉන්නවා 225 කවුරුහරි ඉන්නේ එන්න කියන්න මේ පොලිම වලට 225 හොඳට කනවමන අපේ දැන්නේ ගිහිල්ලා පුරුතන් ඇල්ලම් සැපටම දීලා තියෙනවා මේවට සැපේ මේ පේන්නද පාටලා ඉන්නවා සැපේ දැන් ඉඳගලත් හිටියා මේ වගේ තිබුණා මේක බොරු වැඩ නෑ ගාන බොරු වැඩ ගාලා වැඩක් නෑ මේ අතර බලපිටිය බණ්ඩාරවත්ත ක්‍රීඩාංගණයට පැමිණි ගෑස් රැගත් ලොරි රථයක් අහුගල්ල පොලිස් නිලධාරීන් විසින් අහුගල්ල පොලිසියට රැගෙන යාමට කටයුතු කර තිබුණා. මේ නිසා බලපිටිය ප්‍රදේශයේ ජනතාව අහුගල්ල පොලිසියට පැමිණ ඊට විරෝධය දැක්වුවා. පොලිස් නිලධාරීන් සිය නිවස වෙත රැගෙන යාමට ගෑස් සිලින්ඩර ලබා ගැනීමේ අරමුණෙන් මෙලෙස ලොරි රථය පොලිසියට රැගෙන යාමට කටයුතු කළ බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ. අතන 500 කට වැඩි දෙනක මේ වැඩේ කරන්න බෑ.
විරතතාවෙන් අනතුරුව ගම්වාසීන් ගෑස් රැකත් ලොරි රථය යලිත් බලපිටිය බණ්ඩාරපත්ත ක්‍රීඩාංගණය වෙත රැගෙන යාමට කටයුතු කළා. කරුණා කරලා තාත්තලා බාප්පලා ඔක්කොම අරගෙන ඇමරිකාවට යන්න මේක මේ අපේ රට අපට යන්න තැනක් නැහැ මේක ආණ්ඩුවක්ද පාණ්ඩුවද කියන එක අපිට හිතා ගන්න බෑ ඉන්න බැරි නම් කරන්න බැරි නම් පුළුවන් ඒගොල්ලෝ දිලා පළයල්ල බං ඇමරිකාවට අපි මේ ඡන්දෙ දීලා තමයි මේ දුක් විඳින්නේ වෙන කියන්න දෙයක් නැහැ අපේ ගමේවත් ඉන්න නැහැ දැන් මේ ඡන්දෙ දීපු නිසා ඩොලර් හිඟයත් සමග නයිවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතාවය නිසා ලාෆ් ගෑස් සමාගම සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් නවතා දමා තිබෙනවා එළමෙන මාසයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සහ ඉන්දියාවේ සංචාරයකට සූතනම් වන බවට තොරතුරු වාර්තා වනවා. මේ අතර අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා විසින්. එහි දැක්වෙන්නේ අපනයන ඉපැයීම් දින 180ක් ඇතුළත එවිය යුතු බවයි. අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ හෝ සේවා අපනයන කරුවෙකුම මාසයක් තුල ශ්‍රී ලංකාවට ලැබෙන එම ආදායමෙන් අවසර ලත් ගෙවීම සඳහා පමණක් භාවිතයෙන් අනතුරුව ශේෂය එළමෙන මාසයේ 7 වන දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා රුපියල් වලට අනිවාර්යෙන්ම පරිවර්තනය කළ යුතුයි. මේවර විට ශ්‍රී ලංකාව තුල පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. ඩොලරයට සාපේක්ෂව බොහෝ භාණ්ඩවල මිල ඉහළ යන්නේ ඇසිපිය ගසන වේගයෙන්. මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නම් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කළ යුතු බව බොහෝ ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි. මේ තාක් දුරට ආර්ථික දුෂ්කරතාවයකට රටපත්ව තිබෙන පසුබිමක මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා එළමෙන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මහබැංකු අධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව ප්‍රකාශ කළා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සැකසූ ආර්ථිකමය යෝජනාවලියද රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ වොෂින්ටන් නුවර වෙත යාමට සූදානම් බවටයි තොරතුරු වාර්තා වන්නේ. එසේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළපින සතියේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට සූදානම් වනවා. එෙහිදී පවතින ආර්ථික අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. ආර්ථික අර්බුද රැසක් පවතින පසුබිමක වර්තමානයේදී ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුබිල මන්ත්‍රීවරුන් ඊයේ මහ බැංකු අධිපතිවරයා හමු වුණා. රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. විනිමය අනුපාතය නම්යකරණයට ලක් කිරීමත් එක්ක පාවෙන තත්ත්වයට පත් කිරීමත් එක්ක රටේ ඇති වෙලා තිබෙන ආර්ථික තත්ත්වය ණයබද්ධතාවය සහ වෙනත් කරුණු පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ. ඉන්ධන මිල වැඩි කිරීම ඇතුළු ආර්ථික ප්‍රශ්න නිසා ජනතාව පාරට බැස විරෝධතා කිරීමේ අවධානමක් නිර්මාණය වී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට තම පක්ෂය පූර්ණ සහාය ලබා දීමට සූදානම් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඊයේ රාත්‍රී තෙල් වැඩි කිරීමත් සමග රටේ ඇතිවෙච්ච තීරාදිමල තත්ත්වයේ ගත වූ පැය කිහිපය තුළ ඉතාම නරක තත්ත්වයක් රට තුළ ඇති වෙලා තිබෙනවා. ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කරමින් ජනතාවගේ දුක් කඳු කතා කිරීමට අඬන කීමට ජනතාවගේ උද්ඝෝෂණ වලට සූදානම් වෙමින් සිටිනවා. අපි දකිනවා මාධ්‍ය තුලත් ගම්වලට ගියාම අපි සමග සාකච්ඡා කරන විට අපිට බලාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. අපිට ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. අපිට ඉතිරි වෙලා තියෙන්නේ පාරට වයින් එක විතරයි. මේක ඉතාම නරක තත්ත්වයකට රට තල්ලු වෙලා තියෙනවා. මම රට කරපු නායකයෙක් විදියට තමුන්නාන්සලාට මතක ඇති ඒ කාලේ මට මොන තරම් දේවල් කිව්වද මට මොන තරම් බැන්නද මට මොන තරම් නිඳා අපහාස කෙරුවද නමුත් ආණ්ඩු අභ්‍යන්තරයේ කොතෙක් කරුණුද තිබුණත් රටේ ජනතාව තමුන්නාන්සලාට අද මේ තියෙන ප්‍රශ්න එකක්වත් තිබුණේ නැහැ මම බොහොම පැහැදිලිව කියනවා කනලාටුවෙන් වුණත් ඊයේ රාත්‍රියේ සිට එල්මෙල වැඩි කිරීමක් එක්ක අද ජනතාව හඳුලෙන් ඉන්නේ මුළු රටේම අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා නෙවෙයි අද තීන දැනින් ජනතාව මුදවා ගන්න ආණ්ඩු යම් කිසි ක්‍රියාමාර්ගයක් හොඳ දෙයක් කරනවා නම් ඒ හොඳ දෙයට අපි සහයෝගය දෙමු.
වර්තමානයේ පවතින තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම ඉතා ඵලදායි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ වෘත්තීය වේදින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ සංවාදශීලී සම්මන්ත්‍රණයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වුණා. එෙහිදී කාලීන වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. මෙම සාකච්ඡාවට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල එතරම් දැඩි බවක් නොපෙනෙන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් සාකච්ඡා කිරීම ගැටලුවක් නැති බවයි විපක්ෂ නායකවරයා මෙම සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කළේ. රටේ මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජපක්ෂ බූවල්ලගේ පඬු විහිදුණු නැති තැනක් නේ. කබ්‍රාල් තමන් නැගිටිනකොට තමන් ගොළුවට එන තීන්දු තමන්ගේ ආර්ථික තීන්දු බවට පත් වෙනවා. ජනාධිපතිවරයා ඔහුට එළි වෙනකොට අඩුමතරමේ ආර්ථික ගැන හිතලුවක්වත් ඇති වෙන්නේ. දැන් මොකද කළ යුතු වන්නේ? ජනාධිපතිවරයා රට අමතලා ජාතිය අමතලා මේ අර්බුදයේ විසඳුම් යෝජනා රටට ඉදිරිපත් කළ යුතුයි. මේකට විසඳුමක් ලෙස මා දැක්ක ආර්ථික සභාවක් හදන්න. ආර්ථික සභාවෙ ඉන්න මුහුණු දිහා බලපුවම පැහැදිලි මේ අර්බුදයටම හේතු වෙච්ච මුහුණු තමයි සභාව නියෝජනය කරන්නේ. බැසිල් රාජපක්ෂ මේ පාර්ලිමේන්තුවේ අමතලා නැහැ වචනයක් කියලා නැහැ. මේ අර්බුදය ගැන දිගින් දිගටම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරීදී ඔහු කසාය බීපු ගොළුවම් වගේ උහින් බහණ්ඩාගාරයේ හිස් වුණාට හැබැයි රාජපක්ෂලා ගිනුම් හිස්සලා නැහැ. ඇමතිවරුන්ගේ ගිනුම් හිස්සලා නැහැ. දැන් අපිට සාධාරණ සැකයක් තිබෙනවා මේ ඩොලරය අත්තරී විදේශගතව ඒගොල්ලන්ගේ සංගවලා තිබෙන ඩොලර් අර පනත උපයෝග කරගෙන ගෙන්නා ගැනීම සීමාව ඉක්මවා යන නිසාද කියලා. මොකද වුන් සංගවා තිබෙන ඩොලර් මිලියන 100ක් ගෙනාවොත් රුපියල් වලින් වුන්ට ලැබෙනවා නේද රුපියල් 60කින් වැඩි වුණාම 160ක් රුපියල් මිලියන 6000ක් ඒක රුපියල් බිලියන 6ක්. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශ හැටියට බැංකුවලට ගෙන එයාගේ එල්සියෝ ඕපන් කරන්න. එයාට එල්සියෝ ඕපන් කළා තන 203ට එයාගේ න ඩොලර් 250ට විකුණන වෙන බිස්නස් එකක් ඕනේ. සියත අපි හැම වෙලෙම සිටින්නේ ජනතාවගේ පැත්තේ. පසුගිය අවුරුදු සමයේ අප සීගිරිය නිකවටන ප්‍රදේශයේ අබලන් වූ නිවසක දිවි ගෙවූ අසරණ යුවලක් පිළිබඳ වාර්තා කළා. ඔවුන්ට හිසට සෙවණක් ලබා දෙන්න අපට දායක වෙන්න ලැබුණා. මේ අතර සියත අප ප්‍රවෘත්ති විකාශය ඔස්සේ වාර්තා කර රත්නපුර උඩමල්වල විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතුද මේ වන විට අවසන් අධියරේ පවතිනවා. විහාරස්ථානයේ ඉදිරි වැඩ නිම කර ගැනීමට උපකාර කරන ලෙසයි විහාරාධිපති හිමියන් ඉල්ලා සිටින්නේ. අලුත් අවුරුද්ද කියන්නේ කොච්චර ප්‍රශ්න තිබ්බත් හැමෝම hina වෙලා ඉන්න කාලයක්. දුප්පත් පැල්පතේ ඉඳලා රාජ්‍ය මැදුරෙත් එදාට කිරි ඉතිරෙනවා. නමුත් අවුරුදු දාට hina වෙලා තියා නිදහසේ හොස්පිටික ගන්නවත් බැරිව අසරණ වුණු යුවලක් ගැන අප දඹුල්ල වාර්තාකරු චමින්ද කුමාර නවරත්න වාර්තා කළේ පසුගිය අවුරුද්දේ අවුරුදු උණුසුම තියෙන කාලෙමයි. සේත අපි හැමදාම හිටගත්තේ ජනතාවගේ පැත්තේ. ඔවුන්ගේ ප්‍රශ්න හැමදාම අපේ ප්‍රශ්න බවට පත් වුණා. කොච්චර නැතිබරිකම් තිබුණත් හරි ආදරෙන් ඉන්න එච්.එම්. ධනසිරි සහ ඔහුගේ බිරිඳ කෝසල මල්ලිකා ගැන ආරංචි වුණ වහාම සියත ප්‍රවෘත්ති අපි ඒ වෙනුවෙන් කාලය වෙන් කළා. දැස් හරියට නොපෙනෙන ඔවුන් දෙපළට ස්ථිර රැකියාවක් දෙනු මැති බබයි වාර්තා වුණේ. වනාලි කරදරයේද ඔවුන්ගේ ජීවිතවලට දරුණු බලපෑමක් එල්ල කර තිබුණා. නිසි ජීවනෝපායක් නැති මේ යුවලට පිහිට වෙන්න ඒ අනුව අප කටයුතු කළා. සියත අප ඔවුන්ව රටටම පෙන්නුවා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් මේ පුවත රටම දැක්කා. ඒ අනුව මේ අසරණ දැස්වලට සිනහව ගේන්න නොගේගොඩ මෙරිහන ප්‍රදේශයේ පාරමිතා සමාජ සත්කාර සේවයේ නිර්මාතෘ ධනුෂා මංචනායක මහත්මිය පියවර ගත්තා. සෙල්ලම මම සියත රූපවාහිනියේ දැක සියත නිවුස් වල මේ වගේ වැවල ප්‍රදේශයේ අසරණ කපල් එකක් ඉන්නවා කියලා හදපතින්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. මේ වගේ පිට නිවුස් ඉන් ලයිව් ගෙනත් පෙන්වනවට ඒ අනුව අද උදෑසන එළඹි සුබ මොහොතින් නිවසට මුල්ගල් තැබීම සිදු කෙරුණා. සියත ප්‍රවෘත්ති අංශයට වගේම අප වාර්තාකරු ඇතුළු හැම දෙනාටම මේ මව සහ පියා ස්තුති කළේ සතුටු කඳුළු පුරවගෙනයි. ලංකාවේ කැනේ ඇතුළේ ඉන්නේ කන ඇදුවයි තමයි අපි ඉන්නේ. අපි කිමිද ගෞරවත් අපි කියන්නේ බලන්නේ කවුරුවක් නැහැ. පිය රටට පෙන්වපු සියට ආතනට ගොඩාක් පින් සිද්ධ වෙනවා කියන්න බැරි පින. හුඟක් සන්තෝසයි. මහත්යට පින් සිද්ධ වෙනවා. අද ඒ සාදුට පින් සිද්ධ වෙනවා. අද වගේ දවසම තමයි හරි සන්තෝසයි. දෙවෙන් නැතේ ඉන්න පුළුවන්. මට කියලා කියන්න බැරි සතුට. සියත නාලිකාවට මෙවන් නිවුස් වැඩි වැඩියෙන් දාන්න බෙහෙවිම ස්තුති පුණ්‍යානුමෝදනා කරන සියලු දෙනාට මේ අසරණ පවුලට නිවහනක් හදලා දීම සම්බන්ධව මෙතර ඈත පිටිසර ප්‍රදේශ
ප්‍රදේශවල ආගමික සිද්ධාස්ථාන නගා සිටුවීම වෙනුවෙන් සියත නිරන්තරයෙන් දායකත්වය ලබා දෙන අතර එලෙස දුෂ්කරතා රසක් මැද පැවති රත්නපුර උඩමල්වල ප්‍රදේශයේ ඉදිවන බෞද්ධ මධ්‍යස්ථානයේ කටයුතු සාර්ථක කරගන්න හැකි කෙනෙක්ට උදව් කරන්න කියලා අප ඉල්ලීම් කළා. ඒ අනුව රටේ නන්දෙසින් බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා ආධාර ලැබුණු බවයි පූජ්‍ය ධම්මානන්ද හිමි පැවසුවේ. බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු තවම නිම වී නැහැ. ඒ නිසා මෙතෙක් ආධාර කළ සියලු දෙනාට පින් අනුමෝදන් කරන පූජ්‍ය ධම්මානන්ද ස්වාමින් වහන්සේ ඉල්ලන්නේ බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරි කටයුතු සඳහා හැකි උපකාරයක් සිදු කරන ලෙසටයි. මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා මට මූලිකවම සහයෝගය ලබා දුන්නේ සියත ටීවී ආයතනයයි. ප්‍රවෘත්තිංශයේ සියලුම ඇත්තන්ට මම මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කර සිටිනවා. මේ මාස කිහිපය තුළදී මේ ලැබුණු ආධාර වලින් සියාල වැඩ කොටසක් කරගන්නට පුළුවන්කම ලැබුණා. තව ඉතින් බොහොමයක් අඩුපාඩු තියෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් ඇති. බ්‍රෑන්ඩ් නිව් iPhone දිනන්න ජින්තු පිටිය අහන්න ප්‍රවර්ධන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ දින පැවැත්වුණා. ඒ ගම්පහ මිරිස්වත්ත මංසන්ධිය කේන්ද්‍ර කරගනිමින් ජින්තු පිටිය ශ්‍රවණය කරමින් එම ප්‍රදේශයේ හරහා රථවාහන ධාවනය කළ ශ්‍රාවකයන් සඳහා වටිනා තෑගි පාසල් සහ වවුචර්පත් දිනා ගැනීමට අවස්ථාව හිමි වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ මෑණියන් වන පොඩි මැණිකේ උපාසිකා මාතාව සිහි කරමින් අභයාරාම විහාරස්ථානයේ පැවති සංඝගත දක්ෂිණාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එක් වුණා. සංඝගත දක්ෂිණාව අවසානයේ වැඩම කළ මහා සංඝරත්නය උදෙසා අටපිරිකර පූජා කළ අතර අග්‍රාමාත්‍යවරයා විසින් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිල් කුඹුරේ විමල ධම්ම අනුනායක ස්වාමින් වහන්සේට අටපිරිකර පූජා කර තිබෙනවා. මාතර පරිවිදූපතේ පිහිටි ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝෂිතාගාරය වෙත ප්‍රවිෂ්ඨ වීමට ස්ථාපිත කර තිබූ එල්ලෙන පාලම පසුගියදා කඩාවැටීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් උපදෙස් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ යුද හමුදා ඉංජිනේරු බලකායේ වෘත්තීය නිපුණත්වය යොදා ගනිමින් සතියකට අඩු කාලයකදී තාවකාලික පාලමක් ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.